සියෝ දෙනාට මයි බොන් යාළුවනේ. යාළුවනේ අද දවසේ මම කට්ටිය කියලා දෙන්න හිතුවා යාළුවනේ කොහොමද ඩොකියුමන්ට් ෆයිල් එකක් කරා සිස්ටම් එකකට ඇටැක් එකක් එල්ල වෙන්නේ කියන කාරණේ යාළුවනේ. හරි. එතකොට යාළුවනේ මම දැන් තෝරගන්නේ යාළුවනේ වර්ඩ් ෆයිල් එකක්. මෙතන සිද්ධ වෙන දේ තමයි යාළුවනේ වර්ඩ් ෆයිල් එක ඔයා ඕපන් කරනකොට Windows machine එකේ යාළුවනේ අපේ Dynamics වලට කනෙක්ෂන් එකක් එනවා යාළුවනේ. හරි. යාළුවනේ මෙතන විශේෂයෙන් payload එකක්වත් exe ෆයිල් එකක්වත් නෙමෙයි යාළුවනේ. මෙතනදී අදාළ කෙනා ඕපන් කරන්න යන්නේ යාළුවනේ වර්ඩ් ෆයිල් එකක්. වර්ඩ් ෆයිල් එක ඕපන් කරන්න ගියාම යාළුවනේ අපේ සිස්ටම් එක අර ඒ සිස්ටම් එකේ යාළුවනේ අපේ කනෙක්ෂන් අපට එනවා කනෙක්ෂන් එකක්. හරි. යාළුවනේ ඔබ තමයි අපි කතා කරන්න දන්නේ. යාළුවනේ කටේ හැම වෙලේම ඔලුව තියා ගන්න ඕන කාරණයක් තමයි. ඔය කට්ටිය මේ ප්ලේලිස්ට් එකට මැදින් ආව නම් කරුණාකර ගිහලා මුලින් ඉඳන් එන්න මොකම මේ වීඩියෝ ක්ලික් කරන්නේ නැහැ. ඒ නිසා කට්ටිය මුලින් ඉඳන් එන්න නැත්නම් ඔබට මේ දේ තේරෙන්නේ නැහැ නේ. හරි. එතකොට යාළුවනේ තමුගේ සිස්ටම් ආරක්ෂා කරගන්න අරමුණෙන් පැවිල්ලා ඉන්න කට්ටිය තේරුම් ගන්න ඕන දෙයක් තමයි. අපි කිසියම් ડોකියුමන්ට් එකක් හරි මාක් හරි ඕපන් කරන්න යනකොට ඒ ડોකියුමන්ට් එක විශ්වාසනීය නැත්නම් අපි ඒක ඕපන් කරන්න හොඳ නැහැ. හරි. අහුවෙනවෙ නැහැ මම ඕපන් කරන්න යන්න එපා. එතකොට එතනදී ඒක ඕපන් කරන්න ගියා ඊට අමතරව හැම වෙලේම ඔලුව තියා ගන්න ඕන දෙයක් තමයි යාළුවනේ. ඔයා හොඳ වෛරස් කාඩ් එකක් අප්ඩේට් මෝඩ් එකේ තියාගෙන ඉන්න ඕන. නිරන්තරයෙන් අප්ඩේට් මෝඩ් එකේ තියාගෙන ඉිටපුවාම යාළුවනේ අපිට සාමාන්‍ය ගැළවීමක් තියෙනවා. හරි. හරි. ඉතින් යාළුවනේ එතකොට ඒ වගේ අපි අනිවාර්යයෙන්ම ෆයර්වෝල් ඔන් කරගෙන වෛරස් කාඩ් එකක් හරියට අප්ඩේට් එකේ තියාගෙන ඉන්න ඕන යාළුවනේ. මේ ඇටැක් වලට ලොකු සීමාවකට යන්න බැරුව යනවා. හරි. ඉතින් යාළුවනේ ඔයා මෙතන මේ ડોකියුමන්ට් භාවිත කරනවා කියන එක නෙමෙයි කරන්න ඇත්තේ මෙතනදී. මම කරන්න ඕනේ තමයි යාළුවනේ ඔයා සිස්ටම් එක ෆුල් අප්ඩේට් කරගන්න. ඊට අමතරව වෛරස් කාඩ් එක ෆුල් අප්ඩේට් කරගෙන තියෙන්න ඕන. වයි ෆයර්වෝල් එක ඇක්ටිවේට් කරලා තියෙන්න ඕන හොඳටම. එතකොට යාළුවනේ මේවා කරන් මීට වඩා මහන්සි වෙන්න වෙනවා යාළුවනේ ඇටැකට්. හරි. එතකොට යාළුවනේ වාට යම්කිසි මේකක් තියෙනවා. හරි. හරි. අපි වැඩේට බහිමු. යාළුවනේ මෙතන මේ වොල්ඩ බෙල්ටිය තියෙන යාළුවනේ 2016 ඔෆිස් වල. හරි. 2016 ඔෆිස් වල තමයි යාළුවනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වොල්ඩ බෙල්ටිය තියෙන නිසා තමයි අපට එහෙම කනෙක්ට් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. අපි ඊට කලින් මේ එක්ස්ප්ලොයිට් මෝඩ් එක පොඩ්ඩක් ගිහලා බලමු. යාලි මම පොඩ්ඩක් මෙටා එක්ස්ප්ලොයිට් ෆෝල්ඩරේට යන්න. මෙටා එක්ස්ප්ලොයිට් ෆ්‍රේම්වර්ක්. කොහරිද? කොහරිනේ? හරි. දැන් මම පොඩ්ඩක් පොඩි කරන්නම් මේක හොඳේ. හරි. මෙටා එක්ස්ප්ලොයිට් ෆ්‍රේම්වර්ක් ඇතුළේ ගිහලා වෙලලා ඊළඟට යන්න නැත්නම් අපි මොකේදද? අපි මොඩියුල්ස් වලින් දැන් මේ වැඩි කරන්න යන්නේ. කලින් වීඩියෝ එකේ මම වටිය කියලා දුන්නානේ. මම මොඩියුල්ස් ඇතුළට යන්න. කුරුවරතුමානේ හරි මම පොඩ්ඩක් ඩීඑයර් ගහලා බලන්න මොඩියුල් සෙට් එක. යාළුවා මම මෙතන මේ එක්ස්ප්ලොයිට්ස් වලට යන්නේ හොදේ. හරි එක්ස්ප්ලොයිට් අදල යාළුවනේ මම අප පොඩ්ඩක් ඩීඑයර් ගහලා මම වින්ඩෝස් වලට යන්නත් හරිනම්. යාලා අපි කලින් ෆයිල් එක බලලා ගියාම අපිට මේක වැඩි පැහැදිලි නේ. මම කලින් මේක බලලා යන්නේ හොදේ. තමයි ඔකට ඔක මේක පෙන්නන්න අවස්ථාවක් නැහැ. මොකද මේක අපි ඉගෙන ගන්න බෑ මේ වැඩේ. Windows වල ඊට පස්සේ යාළුනේ DR පොඩ්ඩක් ගාලා බලමු. ෆයිල් ෆෝමැට්ස් වල තමයි ඇත්තම යන්න ඇත්තේ. හරි ෆයිල් ෆෝමැට්. යාලා අපි DR ගාලා අපි අදාළ රූපී ෆයිල් එක මොකක්ද කියලා බලමු. හරි මම මෙතන යාළුවනේ යූස් කරන්න යාළුවනේ ඔෆිස් ડોකියුමන්ට් එක බලමු කොතනද එක තියෙන්නේ කියලා. යාළුවනේ මම මෙතන යූස් කරන්න යන්නේ යාළුවනේ මෙන්න මේක හොඳේ. ඔෆිස් වර්ඩ් hta.rb රූපී ෆයිල් එකද යාළුවනේ. යාළුවනේ ඉතින් වා මේ මොඩියුල් එක මොකක්ද කියලා බලන්න යාළුවනේ කොහොමද ඒක ඕපන් කරගන්නේ? නැනෝ ගහලා ඉවර වෙලා මම ගිය සතියේ මේ ගිය වීඩියෝ එකේ පැහැදිලි කරවන්නේ කොහොමද බලන්න කියලා. නැනෝ ගැහුවා ඉතින් ওই ෆයිල් එක නම ගැහුවා. හරි. එකක් දාලා පෙන්වන්නද ඉතින්. යන්න බඩ පොඩි කරන්න හොඳේ. නැනෝ ඉතින් යාළු ඔන්නෝක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ බලන්න අපි මේ මොඩියුල් එක තමයි යූස් කරන්න යන. ඒතර බලා ගන්න මේ රූබි වලින් කොහොමද මේ මොඩියුල් එකේ ෆෝමැට් එක තියෙන්නේ කොහොමද කියලා. හරි. හරි. ඔට ඒක ඉගෙන ගන්න. අපි නම් කෙලිම වැඩේට බහිමු යාළුනේ. මම යනවා මෙටාස්ප්ලොයිට් වලට යනවා හොදේ. යාළුනේ මම මෙටාස්ප්ලොයිට් ඕපන් කරගන්නද? MSF console. යාළුනේ මෙතෙන්ද අපි පේලෝඩ් එක විශේෂයෙන් හදන්න දෙයක් නැහැ. මේ මොඩියුල් මේ එක්ස්ප්ලොයිට් මෝඩ් එකට සෙට් වෙනකොටම පේලෝඩ් එක හැදෙනවා හොදේ. ඉන්න මෙතන මෙටාස්ප්ලොයිට් ඕපන් වෙනකන් යාළුවනේ මෙතන මේ අපි මෙටාස්ප්ලොයිට් යූස් කරන්න හේතුව තමයි යාළුවනේ අපිට විශේෂයෙන් දගලන්න දෙයක් නැහැ මේ ෆ්‍රේම්වර්ක් එකත් එක්ක. මේ ෆ්‍රේම්වර්ක් එකේ අවශ්‍ය කොටස් දේවල් අවශ්‍ය දේවල් ලේදිලා තියෙනවා යාළුවනේ. විශේෂයෙන් ටූල් දා දගලන්න දෙයක් නැහැ යාළුවනේ. මෙටාස්ප්ලොයිට් ෆ්‍රේම්වර්ක් එක තියෙනවා කියන්නේ අවශ්‍ය හැමදේම තියෙනවා යාළුවනේ. ඒක තුනකට මෙටාස්ප්ලොයිට් ඉන්ස්ටෝල් කරගන්න ඊට අදාළ මම ඔයාලට වීඩියෝ එකක් දාලානේ තියෙන්නේ. එතකොට ඔයා ඒක මේ ඉන්ස්ටෝල් කරන්න ගියට පස්සේ වර එරර්ස් ආවොත් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්.
හරි ඒක ඉන්ස්ටෝල් කරන්න පොඩි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ ඇත්තටම මොකෝ විවිධාකාර Android version වලට අදාළ විවිධාකාර ඒවට විවිධාකාර errors පෙන්වන යාළුවනේ හරි ඉතින් ඔය කට්ටිය ඇත්තට ඉන්ස්ටෝල් කරන්න ගියපුවාම එන ගොඩනගෙන errors තියෙනවා ඉතින් ඒ ටික ඔය කට්ටිය මේ මහන්සිලා කරගන්න ඕන වැඩක් තියෙන්නේ හරි මේ ඩස්ලේට් ඕපන් වුණා යාළුවනේ මම අර මොඩියුල් එක දැන් සෙට් වෙන්නම් හොඳේ මම කලින් ටයිප් කරේ වහරා යන්නේ යාළුවනේ දැන් ප්‍රයි ටයිප් කරන්න ගියොත් විශේෂයෙන් දගලන්න වෙනවා හරි මුලින්ම එක්ස්ප්ලොයිට් මෝඩ් වල යාළුවනේ බලන්න මොඩියුල්ස් මේ කියන්නේ මොඩියුල්ස් තමයි යාළුවනේ එක්ස්ප්ලොයිට් කියන්නේ මොඩියුල්ස් තමයි උදේ එක්ස්ප්ලොයිට් වල වින්ඩෝස් වල ෆයිල් ෆෝමැට් වල ඔෆිස් වර්ඩ් HTA එතකොට යාළුවනේ ඔන්නම තමයි මොඩියුල් එක යූස් කරනවා උදේ හරි යාළුවා මම එන්ටර් එක හොයනවා උදේ හරි යාළුවනේ අපි මොඩියුල් එක සෙට් ලගින්න යාළුවා මම මේක තව පොඩක් පොඩි කරනවා නැත්නම් යාළුවනේ මේක පොඩක් අපහසුතාවයක් ගොඩනගෙනවා හරි මම දැන් හිතට තාජුට්ට පොඩි කරන්න මේ ටික ටයිප් කරගන්න එකන් එතකොට අවධානයෙන් බලන්න හොදේ පොඩි වැඩි වුණාද මන්දා හරි කමන්නේ ඔය කට්ටිය මේක පොඩ්ඩක් අවධානයෙන් බලයි ඉන්නු මයිට් වස්ස අපලෝ කරන්න හරි ඊට පස්සේ යාළුවනේ අපි මොකද යූස් කරන්නේ මෙයා ඩිෆෝල්ට් රිවර්ස් TCP සෙට් ලා ඉන්නවා නමුත් මම මෙතනදී එදේ පෙන්නන්න ඕන නිසා මම ආපහු රිවර්ස් TCP වෙන සෙට් කරනවා හොදේ පේලෝඩ් එක යාළුවනේ මම සෙට් කරවා වින්ඩෝස් මෙටා මීටර් රිවර්ස් TCP වලට හොදේ හරි පේලෝඩ් එක සෙට් කරවා ඊළඟ කරන්න තියෙන තමයි යාළුවනේ අපි සර්වර් හොස්ට් එක සෙට් කරගන්න ඕන හරි ඒක කොහොමද කරන්නේ යාළුවනේ අපි ඊට පස්සේ සෙට් සර්වර් හොස්ට් එකට තේ අපි සෙට් කරනවා මේක අපි දැන් තියෙන IP එකට යාළුවනේ හොදේ ඔන්න ඔය තමයි සෙට් කරන්නේ සෙට් SRV host සමානයි මේ වෙලාවේ IP එක හරි මං යාළුවනේ මේ වෙනස්තාව කනෙක් වෙලා ඉන්නේ මගේ ලෝකල් network එකට මගේ මේ වෙලාවේ IP එක තමයි යාළුවනේ 192.168.1.2 හරි මම ඔක සෙට් කරගන්නවා මගේ SRV host වලට හොදේ මොකද්ද සෙට් කරගන්න මෙතන සෙට් SRV host හොදේ හරි යාළුවනේ මම ඔක සෙට් කරගත්තා ඊට පස්සේ මම කරන්න දෙය තමයි යාළුවනේ මම ලෝකල් host එක සෙට් කරගන්න ඕන හොදේ කොහොමද ඒක සෙට් කරන්නේ සෙට් L host යාළුවනේ ඔය IP එකමයි සෙට් කරගන්න ඕනේ මොකෝ මං ඉන්නේ ඕකනේ යාළුවනේ මෙතන යාළුවනේ මේ දෙකම ඕන හොදේ මොකෝ යාළුවනේ මෙතන අපේ සර්වර් එක හරහා තමයි මේකේ පේලෝඩ් එක ඇක්සස් වෙන්නේ. වාර්ග කරද්දී වට තේරෙයි. 192.168.1.2. අපි තාම පේලෝඩ් එක හැදුවේ නැහැ හැල්නේ හොදි. පේලෝඩ් එකත් මේ අතරම හැදෙනවා. ඒ නිසා බලා ඉන්න. යාළුවා ඊළඟ මොකද්ද අපි කරන්න ඕනේ? අපි ඊළඟ කරන්න ඕනේ තමයි යාළුවනේ අපි පෝට් එක සෙට් කරගන්න ඕනේ. හරි? සෙට් L port අපි එකෙන් තමයි ලිසන් කරන කම ගන්න හොදේ L port මම 2000 සෙට් වෙන්න ඔයා කැමති අද දාගන්න හරි ඊට පස්සේ යාළුවනේ අපි ෆයිල් නේම් එක සෙට් කරගන්න ඕන යාළුවනේ මම ටයිප් කරපැත් තියනවා ගන්න සෙට් ෆයිල් නේම් සමානයි යාළුවනේ මං explain dot document කියන එකට සෙට් කරගන්නවා හොඳේ එතකොට යාළුවනේ මෙතන ඇවිල්ලා my word document එක තමයි යාළුවනේ generate වෙන්නේ හරි ওই ෆයිල් එක තමයි generate වෙන්නේ යාළුවනේ ওই ෆයිල් එක තමයි pen එකකට දාලා හරි දෙන් ඒ අදාළ machine එකට දාබා දෙන්න ඕනේ නැත්නම් එහෙම නැත්නම් email එකක් කරහා හෝ විදා කැමති ODM ක්‍රමයකට තියාළුනේ අදාළ machine එකට යවන්න නැත්නම් යාළුවනේ ওই document file එක හරි ওই document file එක open කරුවට පස්සේ තමයි යාළුවනේ මේ magic එක සිද්ධ වෙන්නේ හරි හරි අය බලමු එක සෙට් කරන්න හැනන්නේ හරි යාළුනේ explain document එක සෙට් කරුවා යාළුනේ ෆයිල් නේම් එක දිහා යාළුනේ ඊළඟ කරන්න තියෙන යාළුනේ මේක exploit කරන එක තමයි කරන්න තියෙන්නේ හොඳේ එන exploit කරන්න සියෝ දේවා සෙට් කරලා තියෙන්නේ හරි යාළුනේ දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන මේ මෙන්න මෙතන මේ කොළ පාටින් හරි මේ දකුණලා කොළ පාට දාලා තියෙන යාළුනේ explain document store in the වෙන්නේ අදාළ පාටි පාත්‍යක් තියෙනවා යාළුනේ හරි අපි යාළුනේ ඔන්න ඔතෙන් ගිහලා බලුවොත් හරි යාළුනේ අපි අනිත් සෙෂන් එකෙන් යන්නේ මම මෙතන exit වෙනවා හොදේ wow හරි යාළුනේ මම මෙතනදී ෆෝම් එකට ගිහිල්ලාම ගන්න පොඩි වැඩිද පොඩ ලොක් කරුවා
හරි මම ගිහින් වෙලා යන්නේ අර අතන අදාළතන්ට යනවා හොඳේ මම කොපි කරන්න ආවේ ප්‍රැකින්න යාලුවා අපේ ෆයිල් එක කොපි කරන්න යන්නේ මේ හොඳේ यान एक्सप्लेन डॉक्यूमेंट क्या खाली तीन अब मुख्य कर दे कॉपी कर मौका एस डी कार्ड सीपी एक्सप्लेन डॉक्यूमेंट यानी हदा तो पेलोड मे एक्सप्लेन डॉट डीओसी कुहर तो कॉपी कराने एस डी कार्ड मैं हाँ फैल कपी के लिए आवल एस डी कार्ड दिल्ली उत्तर फैल तीन कम डेलीवरी करना पड़ा डेलीवरी कर लीन दूर हरी हरी दें अब तीन एस डी कार्ड ये फैल कर रंग वाला विंडो सचिन इक दीन हरी इकड़ा सोशल इंजीनियरिंग पार्टी दिन दाल दिखे सिद्धि हरी इट पास आवल ने वो फैल ओपन करना तीन आवाली विंडो से ओपन करना तपरे दिन हरी ये विंडो फैल दाने तीन ओपन करना दिन बल अभी बड़ा मुकद हरी याद सेंडिंग स्टेज पेन हरी मैं फैल मे ओपन करना मंगे याल ने वाट पेन मेटापीट सिसन ओपन ना कि अभी तीन या विंडो हरी इतना मिथन अभी मुख के अभी केरवे कदया मुखद अदाल डॉक्यूमेंटे दाल वाल डॉक्यूमेंटे ओपन कर पेतरा यानी हरी ओपन कर पाक वाले अपटने सिसन का हरी अभी कोहमद एक्सेस कराने दें मुगटे खाली मे दी अभी आप बल कद विकरा सी लिस्कर मेक हरी सिसन के हुआ एल डैश के हुआ एल के हुआ अरे अब सिसन के बेला कत्ना तो मेरे रहा अरे मे खाली दीदी अवधान करें तेरू मेरे को स्टाइल मेक अवधान कर हर वोट पेन वाले सिसन का वन ईडी का वन अब सिसन तीन कोहम तपयोग सिसन का एक्सेस करानी को सिसन का एक्सेस करानी मैं कल इंकील सिसन की इंटरक्ट करना तीन एस 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 आईओ एन हर डैश इंटरक्ट अभी इंटरक्ट करानी मैं वन हर सॉरी मैं सिसन सो मैं अकूर पड़ता इसने हर वन इधर वाड़पैन एग्जेट बस मीट बीट विंडो का ओपन इतनी ओपन बस एक्ना पुल कटे दी हर हर वाड़ी अभी बल का स्क्रीन शॉट पैकना स्क्रीन शॉट से मगर निकांगर हिट पोटी आने मीट बीट हर कटे का स्क्रीन शॉट से अब कोट होम वर्ल्ड आवल अरे मतलब गिल बेलते स्क्रीन सोटे तीन थेटे आवलिए अवसदिया को दिखाई मीटा पीट विंडो लेट आल वहाँ दें कल दाँ मूद रहा पुल अंकिल हरी इत मीट पीट ओपन उन्ना पास अभी कंप्यूटर कहीं एक्सेस कर दी आवल हरी इत ओपन उन्ना पास आवलिए अब सिस्टम एक्सेस अवेल दी अटैकर् अतट हरी इट पास याट कम ओण दिया मित्र इंदा रहा पुल कंप्यूटर कमी ओन विद्य हेल्प करना पुलवा इकवा दंडवा मुखी कल बला मैं वीडियो बला दंडवा मिटा पीट विंडो कावा गिनी अपीट सिस्टम मेक एक्सेस बेला हर एक्त बस में अब वाट बस करा बैठने वाकम शेल की टाइप कर मुख्य हर वाट पेन आवलिए सिस्टम 32 कमांड प्रॉम्प्ट विंडो आवलिए अपड़क अभी डिटेक्ट एक्सेस हर इतना इतना यह मशीन को मशीन से हर एवं आवड़े मेटापीटर के उत्तिहाट गई लेवल अब यह से ओपन कलांगे तुन दूंगी हर ओवी आवड़े अपट इत मित्र कली मुलिमी मनोवल करा पुल मुलिम करा मैं कमांड पॉइंट पीडियो बल आई हर इतना
යනති මැෂිනේ තියෙන සියලු ෆයිල් අපට ඕන ඕනම දෙයක් කාලේ මේවා ඇක්සස් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඩිලීට් කරන්න පුළුවන් කොහෙට හරි අප්ලෝඩ් කරන්න පුළුවන් මේ කැමති දෙයක් කරන්න පුළුවන් යාළුවනේ මෙතන සිද්ධ වුනේ මොකද්ද මෙතන සිද්ධ වුනේ තමයි යාළුවනේ අදාළ කෙනා ඩොකියුමන්ට් ෆයිල් එකක් ඕපන් කරපු එක විතරයි කරුවේ හරි ඩොකියුමන්ට් ෆයිල් එක ඕපන් කරුවට පස්සේ අපට ඇක්සස් ආවා අපේ සිස්ටම් එකට හරි එතකොට මේ ඇටැක් එකෙන් බේරෙන්නේ කොහොමද මේ ඇටැක් එකෙන් බේරෙන්න කරන්න තියෙන එක දෙයයි සිස්ටම් එක ෆුල් අප්ඩේට් තියාගන්න ඕන නම්බර් 1 හරි ඊට පස්සේ ෆයර්වෝල් එක ඔන් එක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම වෛරස් ගාඩ් එක ෆුල් අප්ඩේට් තියාගෙන ඉන්න ඕන හරි ඊට අමතරව කරන්න තියෙන හොඳම දේ තමයි රිලයබල් නැති ඩොකියුමන්ට් ඕපන් කරන්නේ නැතුව ඉන්න ඕන හරි ඊට අමතරව ඔයා බලන්න අර මං කලින් ගහපු ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන රූපේ බලන්න හරි ඊට අමතරව ඩොකියුමන්ට් එකේ ෆයිල් එක ඕපන් කරන්න ගියාම ගොඩ නැගෙන රූපේ පොඩ්ඩක් බලන්න වාඩේ කිය බැලුවට පස්සේ වාර තේරුම් ගන්න පුළුවන් මේක මේ විදිහේ ඇටැක් එකක් එල්ල වුණා කියන කාරණේ හරි තියාලනේ මම හිතනවා කට්ටිය දෙය තේරෙන්නේ නැති කියලා එතකොට අපි හිතන විදිහ නෙමෙයි තියෙන්නේ ගොඩක් දේවල් වල වල්නබිටිස් තියෙනවා ඒ වල්නබිටිස් සරහා අපට ඇටැක්ස් එල්ලෙන්න පුළුවන් හරි ඔය කට්ටිය දෙය තේරෙන්නේ නැති කියලා හිතනවා යාළුවනේ එහෙනම් සිය දෙනාටම ජය වේවා අපි නෙක්ස්ට් වීඩියෝ එකෙන් අපි තවත් අලුත් කාරණයක් ගැන සම්බන්ධ සාකච්ඡා කරමු ඔය කට්ටිය මුලින්ම වීඩියෝ ටික බලා එන්න එහෙනම් සිය දෙනාටම ජය වේවා